වැඩට වැඩ පටන් කර ගොඩක් දවස් වෙනවා. වයිතනේ නිව්සීලන්ඩ් ගිහිල්ලා ඇවිල්ලා 24 27 ඉඳන් අපි මේ ආපු කට්ටිය ට්‍රේනින් පටන් ගත්තා. ඉතින් මම හිතන්නේ ලොකු චේන්ජ් එකක්නේ නිව්සීලන්ඩ් ඉඳන් මේට ඇවිල්ලා කපාට ස්පින් වෙන විකට් එකට අපි ටග් ගාලා උරු වෙනවා. අපි දන්නවා අපි අපේ කන්ඩිෂන්ස් තමයි. නමුත් මම හිතන්නේ ප්‍රෙපරේෂන් ගොඩක් වැදගත්. ඒ හින්දා අපි කොළඹ ගොඩක් ට්‍රේන් කරා. ඊට පස්සේ මෙහේ අපි 14 වෙනිදා ඉඳන් 13 ඉඳලා අපි ගාල්ලට ඇවිල්ලා ට්‍රේනින් පටන් ගන්නවා. කොහොම හිතන්නේ මේක අපේ රැකියාව. ඉතින් අපිට නැගත් රටඩා මේක ගොඩක් වටිනවා. ඉතින් මම හිතන්නේ ඉතින් අපේ ෆස්ට් ප්‍රයොරිටි එක තමයි අපේ ක්‍රිකට් එක. ඉතින් මම හිතන්නේ අපි අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක මම හිතන්නේ අපි ඒකට අවධානය දෙන්න ඕනේ වැඩිපුර. ඉතින් මම හිතන්නේ අපි ඊයේත් නැගත් වෙලා අපි මෙතන ට්‍රේනින් කර කර හිටියේදී හැබැයි ඊට පස්සේ ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා අපි හොටෙල් එක කට්ටියත් එක්ක ඒ අවුරුදු සෙලිබ්‍රේෂන් ස්ටික් කරා. ඉතින් ඒ දේවල් ඉවරයි. දැන් අපි බලන්නේ 16 වෙනිදා කොහොමද අපි තරගෙට මූණ දෙන්නේ, මොනවද අපිට කරන්න පුළුවන් දේවල්, ඒ ගැන ඒ ප්ලෑනින් ඒව ටික තමයි අපි දැන් බලාගෙන යන්නේ. මම හිතන්නේ මම දැනට ආරම්භක පිටිකරු මම හිතන්නේ 10කට 12කට වඩා ප්‍රමාණයක් ක්‍රීඩා කරලා තියෙන. ඉතින් ඒක මට අලුත් අත්දැකීමක් නෙමෙයි. අලුත් ආරම්භක පිටිකරු එක්ක ක්‍රීඩා කරගෙන. නමුත් මම නිශාන් එක්ක මම ක්‍රීඩා කරලා තිනවා. අපි දෙන්නා NSL ප්‍රොවින්ෂල් තරඟවල ක්‍රීඩා කරලා තිනවා. මම හිතන්නේ ගොඩක් අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ දේශීය තරඟවල ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කරගත්ත ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ඔහු මෙම ග්‍රවුන්ඩ් එකෙත් මම හිතන්නේ විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න තියෙනවා. ඉතින් ඔහුට මම හිතන්නේ ඔහුගේ ස්ථානයක් හිමි වෙලා තියෙනවා. ඔහු ලකුණු ලබාගෙන තිබුණා ආරම්භක පිටිකරුවෙක් විදියට. ඉතින් ඔහුට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මම හිතනවා ඔහු ඉතා හොඳ තරඟාවලියකින් නිමා කරයි කියලා. ඒ වගේම සදීරත් මම හිතන්නේ මාත් එක්ක ඒ තරඟාවලිය කීපයක්ම සෙල්ලම් කරලා තියෙනවා. දක්ෂ ක්‍රීඩකයෙක්. අවුරුදු ගානකට පස්සේ නැවතත් අවුරුදු 6කට විතර පස්සේ නැවතත් අවස්ථාවක් හම්බිලා තියෙනවා. ඉතින් මම හිතනවා අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගනී කියලා සදීරත්. මොකද මම දකිනා ඊට ඉස්සෙල්ලා හම්බිච්ච අවස්ථාවලින් ප්‍රයෝජනයක් ගන්න හම්බුන්නේ නැහැ. නමුත් මම හිතනවා මේ අවස්ථාවේ එයාට ඒ හංග එක තියෙනවා. නැවත වරක් කණ්ඩායමට ආපු වෙලාවේ ඒ ප්ලේස් එක සිමෙන්ට් කරගන්න. කන්සිස්ටන්සිය පැත්ත ගත්තොත් මම හිතන්නේ හරි අමාරුයි බ්ලේම් කරන්න ක්‍රීඩකයන්ට. මොකද අවුරුද්දේ ටෙස්ට් මැචස් 4, 5, 6 ඔහොම තමයි අපි සෙල්ලම් කරේ අන්තිම කාලේ. ඉතින් හරි අමාරුයි ක්‍රීඩකයන්ගේ ෆෝම් එක තියාගන්න. ඉතින් ගොඩක් මහන්සි වෙන කට්ටිය. හැබැයි මම හිතන්නේ සෑහෙන ලෙවල් එකක් ඉන්නවා. ඒ කියන්නේ එච්චර කාලෙකින් ක්‍රීඩා කරත් මම හිතන්නේ සෑහෙන ලෙවල් එකකින් හොඳට ක්‍රීඩා කරනවා. අපි ගත්තොත් එහෙම සීනියර් ප්ලේයර්ස්ලා වගේම ජූනියර් ප්ලේයර්ස්ලා අපි නිව්සීලන්ඩ්ව දැක්ක පළවෙනි තරගේ ඉතාමත් හොඳට ක්‍රීඩා කරා. ඉතින් ඒක ගැන මට ගොඩක් කියන්න අමාරුයි. ඒක බ්ලේම් එකක් දෙන්න වැඩි අමාරුයි. නමුත් මම හිතන්නේ අයර්ලන්තේ හෝ කුමන හෝ කණ්ඩායමක් ඒවා හැම පිතිකරුවෙක්ම හැම පන්දු යන්නෙම වාන්නේ තමන්ට කියලා ලකුණු ලබා ගන්න. ඒ වගේම තමන්ට කියලා කඩු ලබා ගන්න. ඉතින් ඒක අන්තිමේදී බෙනිෆිට් වෙනවා ටීම් එකට. ඉතින් අයර්ලන්තේ කියලා වෙනසක් නැහැ. මම හිතන්නේ අපි මුලින්ම අපේ බේසික් දේවල් කරන්න ඕනේ හරි දැනට එන්න. මොකද ප්‍රථම මූලිකත්ව දෙන්න ඕනේ අපි තරඟේ ජයග්‍රහණය කරන එක ගැන. ඊට පස්සේ තමයි බලන්න ඕනේ අපේ ගෝල්ස් මොනවද කියලා. ඉතින් මම හිතන්නේ තමන්ට සෙල්ලම් කරන ගමන්ම ඒ වගේම කණ්ඩායමට අවශ්‍ය මොනවද කියලා ඒ දේවල් බලාගෙන කණ්ඩායම දවස තරඟයේ අවසානයේ ජයග්‍රහණය කර ගෙනියන්න තමයි අපේ සූදානම තියෙන්නේ. මම හිතන්නේ අපේ පළපුරුදු ළඟපන්දු වෙන 3 දෙනෙක් ඉන්නවා. ප්‍රභාත් ජයසූරිය, ඒ වගේම රමේෂ් මෙන්ඩිස්, ලසිත් තැඹුල්දෙනි ඉන්නවා. ධනංජය ඩිසිල්ලා ඉන්නවා කණ්ඩායමේ. ඉතින් මම හිතන්නේ ඔවුන් තමයි පසුගිය තරඟාවලි පුරාටම අපිට කඩුව අරන් දුන්නේ ගාල්ල තන තියලා. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ ඒ දේවල් ඒ විදිහම කරා. ඒගොල්ලෝ දන්නවා මෙතන මොනවද කරන්න ඕනේ කියලා, මොනවද වෙන්න ඕනේ කියලා දන්නවා ඔවුන්ගේ මට. ඉතින් මම හිතන්නේ ඒ ගැන මට අවිශ්වාසයක් නැහැ. මම හිතනවා ඔවුන් තරඟ දෙකේදී හොඳින් දස්කම් දක්වයි කියලා. මම හිතන්නේ අපි මුලින්ම යන්න ඕනේ අපේ මූලික 11 දෙනාත් එක්ක. මම හිතන්නේ රමේෂ්ටයි ප්‍රබාට්ටා තමයි වැඩි අවස්ථාව තියෙන්නේ මුලින්ම තරඟේ සල්ලම් කරන්න. දුෂාන් හේමන්ත මම දකින්න විදිහට හොඳ පන්දුවන්නෙක්, හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන ලෙග් ස්පිනර් කෙනෙක්. අපි අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. තරඟ දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි තරඟේ හරියටම කියන්න බෑ ඔහුට ක්‍රීඩා කරන්න හම්බෙද කියලා. නමුත් දෙවෙනි තරඟයේදී අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්. මොකද අපිත් ඒ ගැන සලකලා බලනවා ඌට අවස්ථාවක් ලබා දෙන්න. මොකද ඌ කරලා තියෙන දේවල් එක්ක ඒ තරඟාවලිත් එක්ක මම හිතනවා ඌ ඩිසර්ව් කියලා තරගයක් ක්‍රීඩා කරන්න ගාලේ තන තිල්ල. කණ්ඩායම වෙනද වගේම තමයි අපි හිතන්නේ. ගොඩක් වෙලාවට මේ අපි සෙල්ලම් කරනකොට ස්පිනර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම පාර්ට් ටයිම් ස්පිනර්ස් එක්ක ස්පිනර්ස්ලා 3 දෙනායි. අපි බලාපොරොත්තු වෙනවා වේගපන්දු යවන්න දෙන්නෙක්ගෙන් ක්‍රීඩා කරන්න. මොකද
හිට්ට ගොඩක් පැඩි එතකොට එක පන්දුවන්නෙක් අනික රරිජ වනොත්තේම අපට පාස් බෝලගෙනෙක් නැතිවෙන හිද ඉතින් හොද පසුගේ කාලේ ගොඩක් එකදිකට ක්‍රඩා කර ගොල්ලෝ ටෙස්ම තරගල පස එන්නෙසල් ක්‍රඩා කර ඉතින් එහිද ඒකත්ත අපි සල කලබල නමුත් මේ තරගෙන් පස්ස අපි බලන්න දෙවනි තරගේ කොම අපේ කම්බිනේෂණ ගැන්න කියලා දැනට අපි ගොඩක් කර බලපතිනේ ස්පිනස්ල දෙන්නයි පස් බෝලස්ල දෙන්න ගෙනුයි අපේ නෝමල් බැටින් ලයින් අප් එක ප්ලස් මහිතන්නේ එතට නිශාන් මතුෂ්ක ඕපන කෙනෙක් විදිරෙනවා ඒවගේම සදිර සමර වික්‍රම විකට කීප විදිර කණ්ඩෑමට ඇතුළත්වෙනවා. මහිතන් ගාල්ලේ මහිතන් අපේ සුපුරුදු ටෙස් ක්‍රීඩා කරන ක්‍රීඩාංගනයක් මහිතන් අපි හැමදාම පටන් ගන්න සීරිස්සයක් ගාල්ලෙන් ඉතින් ඒකේ ලොකු වෙනසක් අපිට දැනෙන්නේ මොකද අපේ ඉන්න නිවහන වගේ තමයි අපි ගොඩක් වෙලාවට ගාල්ලේ ආවම කාලගුණේ වෙනස්කම් ගැන අපිට ඒක කන්ට්‍රෝල් කරන්න අමාරුයි මොන වගේ තත්ත්වයක් තියෙද කියලා දන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් අපි පුළුවන් තරම් කරන තරගාවලියට අවතීර්ණ වෙලා හොඳින් ක්‍රීඩා කළා හොඳ අස්කම් දක්කලා තරගයේ ජයග්‍රහණයක තමයි අපි බලාපොරොත්තුව. ඉතින් කාලගුණේ ගැන ඇත්තටම අපි ලොකුවට හිතන්නේ නැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් අපි ඒ ගැන විතරක් ફોකස් එක තියාගෙන ඉන්නවා.